පහුගිය සතියේ මේ රටේ ඖෂධ ජාවාරම් පිළිබඳව විශාල හෙළිදරව් කිරීමක් මාධ්‍ය ආයතන සියල්ලම වගේ සිද්ධ කළා. විශේෂයෙන්ම පැරණි ඖෂධ වර්ග වෙනම ගබඩා කරලා වෙනම දින ඇතුළත් කරලා වෙළඳපළට නිකුත් කිරීමේ මහා ජාවාරමක් ඖෂධ අධිකාරියත් ශ්‍රී ලංකාවේ පොලිසියත් මාධ්‍ය ආයතන සම්බන්ධ වෙලා මේ රටේ විශාල හෙළිදරව්වක් කළා. එයිදී විෂයභාර අමාත්‍යවරයා ඒ සම්බන්ධව මාධ්‍ය විසින් ඇහුවහම කරපු ප්‍රකාශය අපි තරයේම පිළිකුලෙන් හෙලා දකින්න ඕන. ඒකට හේතුව තමයි විෂයභාර අමාත්‍යවරයන් ඇහුවහම ඔහු කිව්වේ මේ පුද්ගලයා මීට කලින් ආණ්ඩුව වෙලාවෙත් ඇල්ලුවා මොනවා වුණාද මන් දන්නේ නැහැ කියලා ඇමතිවරයා යන්න ගියා. මං කියන රටක වග කිව යුතු සෞඛ්‍ය ඇමතිවරයෙක් ඖෂධ පැරණි ඖෂධ අවුරුදු ගණන් පැරණි ඖෂධ වෙනත් දින යොදලා වෙළඳපොළට නිකුත් කරන මහා ජාවාරමක් හසු වුණාට පස්සේ ඒ ඖෂධ වර්ග දැන්ට වෙළඳපොළේ තියෙන ඒවා එකතු කරන්න හෝ වෙළඳපොළේ ඒවා කොයි තැන්වල තියෙනවද කියලා සොයා බලන්න හෝ සෞඛ්‍ය අමාත්‍යවරයා කිසියම් ආකාරයක උත්සාහයක් ගත්තේ නැහැ. ඔහු මේක බොහොම සරල කටයුත්තක් හැටියට තමයි ඔහු මේ ඖෂධ ජාවාරම ගැන විවේචනයක් ආවහම මේ වංචාව පිළිබඳව කතා කළාම ඔහු හැම වෙලෙම හැසිරුණේ. මේ ඊයේ ඉරිදා පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝගීන්ට හොර බෙහෙත්. මේ වෛද්‍ය සංගමේ සභාපති වෛද්‍ය විශේෂඥ වෛද්‍ය පාදනීය මහත්මයා මේ ඉදිරිපත් කරන අදහස. එතකොට වෛද්‍ය සංගමයත් පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගකිවයුත්තන් සම්බන්ධ වෙලා මේ රටේ ඖෂධ ජාවාරමක් කරනවායි කියලා. එතකොට සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සියල්ලම නොසලකා හරිනේ. ඔහුගේ වෙනත් වෙනත් කතා කියමින් ඔහු මේ කතාව යට ගහලා නිකන් ඉන්නවා. හැබැයි මේ රටේ ජනතාව දිනෙන් දින රෝගී වෙනකොට සෑම කෙනෙක්ම කුමන හෝ ඖෂධයක් මේ වෙළඳපොළෙන් මිලදී ගන්නවා. කුඩා දරුවෙකුට ගමට ගියාම ගමේ ඩිස්පෙන්සරියේ වෛද්‍යවරයා බෙහෙත් දෙනවා. ඒ වෛද්‍යවරු බෙහෙත් ගන්න තැන් ඒ ගම්වල තියෙන ෆාමසි පිළිබඳව මේ ජනතාවට ග්‍රාමීය ජනතාවට කිසිම දැනුවත්භාවයක් නැහැ. ඔවුන් ඖෂධ වර්ග මිලදී ගන්න ගියාම වෛද්‍යවරයා දුන්නු සටහන අනුව ඒ දෙන ඖෂධය කුමක් හෝ මිලදී ගන්න බොනවා. ඒත් වෙළඳපළේ පැහැදිලිවම සඳහන් වෙනවා මේ වෙනකොට පැරණි ඖෂධ හා දින කල්ලිකුතු ඖෂධ හා වෙනත් ගුණයෙන් පහළ මට්ටමේ ඖෂධ මේ වෙළඳපළේ පවතිනවා කියන එක. වගකිවයුතු රජයක් හැටියට මේ රජය විසින් මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු පියවරක් අරගෙන නැහැ. වර්තමාන ජනාධිපතිවරයත් අගමැතිවරයත් මම මේ අවස්ථාවේ දැඩිසේ චෝදනා කරනවා සෞඛ්‍ය ඇමතිවරයාගේ මේ ක්‍රියාකලාපය පිළිබඳ මුනිවත රැකීම මේ රටේ ජනතාවට කරන බරපතල අපරාධයක්. වරක් දෙවරක් නෙමෙයි මේ ජාවාරම. එතකොට මේ ජාවාරමට විරුද්ධව කටයුතු නොකරන්නේ සෞඛ්‍ය ඇමතිවරයා මේ ජාවාරමේ කොටස් කරුවෙන්ද කියන ප්‍රශ්නය අහන්න ඕන. ඒ නිසා මේ ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව සුවපති පදවි ලැබුවට වැඩක් නැහැ. මේ රටේ ජීවත් වන්න පෙරම්පුරණ අහිංසක දරුවන්ගේ ජීවිතත් එක සෙල්ලම් කරන්න එපා. ජනාධිපතිවරයයි අගමැතිවරයයි වගකීමක් තියෙනවා මේ දරුවන්ට, ගැබිනි මව්වරුන්ට, රෝගී ජනතාවට දෙන ඖෂධ පිළිබඳව මේ කරන මහා ජාවාරම් වළක්වන්න කඩිනම් පියවරක් ගන්න. එක එක විකාර කතා කියමින් දවස ගානේ වෙන වෙන ප්‍රශ්න වලට ජනතාව යොමු කරලා, මාධ්‍ය වෙන අවධානය වෙන පැත්තකට යොමු කරලා ජනතාවගේ මූලික අවශ්‍යතාවන් මූලික ප්‍රශ්න යටපත් කරන්න මේ රජය ගන්න සැලසුම් සහගත උත්සාහය අපි හෙලා දකිනවා. ඒ විතරක් නෙමෙයි මේ ඖෂධ ජාවාරම් පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බුද්ධිමතුන් නුගතුන් කරන විවේචන පිළිබඳව අධ්‍යයනය කරලා වහාම මේ ඖෂධ ජාවාරම් වැඩපැවැත්වීම සඳහා කඩිනම් පියවරක් ගත යුතුයයි කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට රජයට බල කරනවා. ජනාධිපතිවරයත් අගමැතිවරයත් මේ විකාර කතා කියමින් තව දුරටත් මේ රටේ ජනතාව නොමග යවන්න උත්සාහ කරන්න එපා. ජනාධිපතිතුමා එල්ලුම්ගහේ ඉල්ලීලා ඉතියද හරියන්නේ නැහැ. එල්ලුම්ගහ කියන්නේ එක ප්‍රශ්නයක් විතරයි. කුඩු ගහන එක කුඩු ගහල මැරෙයි. කුඩු ගහන හන්දා. හැබැයි මේ අහිංසක මිනිස්සු, මේ දරුවෝ, මේ ඖෂධ බීලා මැරෙන්නේ මොකටද? කුඩු ගහන එක නම් මැරෙන්නේ කුඩු ගහල කිව්ව හැටි. මේ ලෙඩට ගන්න බෙහෙතෙන් මැරෙන්න වෙනවා නම් දරුවන්ට, ලෙඩට ගන්න බෙහෙතෙන් ගබ්සා වෙනවා නම් ඒ වගකීමක් දරන්නේ කවුද? ජනාධිපතිවරයාට මේව පේන්නේ නැද්ද? අගමැතිට මේව පේන්නේ නැද්ද? සෞඛ්‍ය ඇමතිගේ මේ ජාවාරම් පිළිබඳව මුනිවත රකින්නේ ඇයි? සෞඛ්‍ය ඇමතිවරයාට මේ තරම් බලයක් දීලා සෞඛ්‍ය ඇමතිවරයාගේ මේ පහත් ක්‍රියාකලාපය
උඩගෙඩි දෙන්නේ මේ අකමැතිවරයි ජනාධිපතිවරයි කියලා චෝදනා කරන්න සිද්ධ වෙනවා.